ඔයා මේ එකතු වෙලා ඉන්නේ දැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම ප්‍රභා සංශ්ලේෂණය. ඔයා මේ එකතු වෙලා ඉන්නේ දැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියන්න යන්නේ සුබම සුබ ආරංචියක්. ඒ තමයි හත ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට අවශ්‍ය විද්‍යාව කෙටිසටහන් පොත් ටික ලබා දෙන එක. මේ සියලු කෙටිසටහන් වල විෂය කරුණු ඔයා හොඳින් අවබෝධ කරගෙන විභාගයට හොඳට මුහුණ දුන්නොත් අනිවාර්යයෙන්ම ඔයාගේ විභාග ප්‍රතිඵලය වාව් ප්‍රතිඵලයක් වෙනවා. හත ශ්‍රේණියේ තෙවන වාරයේ හැර සෑම ශ්‍රේණියකම වාර 3ටම අදාළ ෂෝට් නෝට් ටික මේ පොත්වල අන්තර්ගත වෙනවා. මන් දන්නවා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නය කොහොමද මේ කෙටිසටහන් පොත් ටික ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක. ඒ සඳහා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. සියලු විස්තර එතනින් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බවතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිණෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුණට විසරණය කරනු වස් තැප්ප සයන්ස් YouTube channel එක ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාල වකවානුවක් තුල YouTube සයිබවකාශයේ විද්‍යා channel අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුර කාල ප්‍රස්ථාර අතරින් ඌණන අනුනර විභාජනයෙන් පරමාණු අණු මවුල අවකාඩෝ නියත පසක් කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිස්කේ පතුලටම කාවදෙන ඔන්ලයින් විද්‍යා පන්තිය ආරම්භුණා. දැන්ම ලියපදිංචි වන්න. අමතන්න 0.71253200 දුරකථන අංකයට. දැන් යම්කිසි ජීවියෙක් තමන්ට ඕන ආහාර ටික එයාම නිපදවා ගන්නවා නම් අන්න අපි කියනවා ඒගොල්ලන්ට ස්වයංපෝෂීන් කියලා. ඒ කියන්නේ තමාගේ දේහයේ තුලම තමන්ට ඕන ආහාර ටික හදා ගන්නවා. අන්න ඒගොල්ලන් තමයි පුතේ ස්වයංපෝෂීන් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ ස්වයංපෝෂීන්ගේ පෝෂණ ක්‍රමය අපි හඳුන්වනවා මොකක් විදිහටද? ස්වයංපෝෂී පෝෂණ ක්‍රමයක් විදිහට. එතකොට මේ හරිත ශාක, ඒ කියන්නේ මේ කොළ පාටට ඉන්න ශාක සියල්ලම ස්වයංපෝෂීන් වෙනවා කියන එක ඔයා දැනගන්න ඕන. ඊළඟට අපි බලමු විෂම්පෝෂී පෝෂණ ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අර ස්වයංපෝෂීන් විසින් නිපදවපු ආහාර මත යැපෙමින් තම පෝෂණ අවශ්‍යතාවයේ සපුරා ගන්න ඕන යම්කිසි ජීවියෙක්, අන්නේ ජීවියා විෂමපෝෂී ජීවියෙක් වෙනවා. ඉතින් දැන් උදාහරණ විදිහට සියලුම සතුන් අපිට විෂම්පෝෂීන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විෂම්පෝෂීන්ගේ පෝෂණ ක්‍රමය අපි හඳුන්වනවා විෂම්පෝෂී පෝෂණ ක්‍රමයක් වශයෙන්. දැන් මෙහිදී විෂම්පෝෂීන් ශාක මත, එහෙම නැත්නම් ස්වයංපෝෂීන් මත ඍජුවම යැපෙන අවස්ථා තියෙනවා. ඒ වගේම වක්‍රව යැපෙන අවස්ථා තියෙනවා. දැන් ඔයා මෙහෙම හිතන්න. ඔයා ඇපල් ගෙඩියක් කනවා, එහෙම නැත්නම් අඹ ගෙඩියක් කනවා. අන්න ඔයා ඍජුවම ශාක මත යැපෙනවා. ඒ වගේම ඔයා කුකුල් මස් ආහාරයට ගන්නවා. අන්න ඔයා වක්‍රව ස්වයංපෝෂීන් මත යැපෙනවා. එහෙනම් පුතේ මේ සතුන් ඍජුවම හෝ වක්‍රව ශාක මත යැපෙනවා. එහෙම නැත්නම් ස්වයංපෝෂීන් විසින් නිෂ්පාදනය කරන ආහාර මත යැපෙනවා. අන්නේ පෝෂණ ක්‍රමයේ තමයි විෂමපෝෂී පෝෂණ ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපේ පාඩමේ නමම ප්‍රභා සංශ්ලේෂණයනේ. එහෙනම් මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. දැන් පොඩි කාලේ ඉඳලා ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද කියලා ඔයාගෙන් අහුවම ඔයා දෙන සරල පිළිතුර තමයි ශාක තුල ආහාර නිෂ්පාදනය කිරීම කියන එක. එතකොට දැන් අපි ඉන්නේ 11 ශ්‍රේණියේ. එතකොට මේ අර්ථ දැක්වීම මදි අපිට. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වනකොට මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා සහභාගී වන සාධක සෙට් එක එකට අරගෙන ඒවා කොයි කොයි විදිහටද සහභාගී වෙන්නේ කියන එක ඇතුළත් කරමින් තමයි අපි අර්ථකථනයට යන්න ඕන. එහෙනම් මෙන්න ප්‍රභා සංශ්ලේෂණය අපි අර්ථ දක්වන්නයි සූදානම් වෙන්නේ.
මේ ආලෝක ශක්තිය ප්‍රයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය කියන දෙක අමුද්‍රව්‍ය කරගෙන හරිත අප්‍රද අඩංගු සෛල තුල සිද්ධ වෙන ආහාර සංස්ලේෂණ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රභා සංස්ලේෂණය කියලා. එහෙනම් මේකට හතර දෙනෙක් සෙට් වෙනවා. කවුද මේ හතර දෙනා? එක්කෙනෙක් තමයි සූර්යාලෝකය, තව දෙන්නෙක් තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඊට අමතරව මේ සෛල තුල අන්තර්ගත වන හරිත අප්‍රද කියන වර්ණකයත් මෙන්න මේ ප්‍රභා සංස්ලේෂණය සඳහා සහභාගී වෙනවා. එහෙනම් තේරුම් ගන්න දරුවෝ, මේ ආලෝක ශක්තිය ප්‍රයෝග කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය කියන අමුද්‍රව්‍ය යොදාගෙන හරිත අප්‍රද තියෙන සෛල තුල සිද්ධ වෙන ආහාර නිපදවීමේ, එහෙම නැත්නම් ආහාර සංස්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රභා සංස්ලේෂණය කියලා. දැනටමත් අපි දන්නවා ප්‍රභා සංස්ලේෂණය සඳහා සාධක හතරක් අවශ්‍ය බව. ඉතින් මේ සාධක හතර කොයි කොයි විදිහටද මේ ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලියට සහභාගී වෙන්නේ කියන එක අපි දැන් තේරුම් ගමු. එතකොට මේ හිරු එළිය, එහෙම නැත්නම් ආලෝකය තමයි ප්‍රභා සංස්ලේෂණයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ. එහෙම නැත්නම් අපි මේ සාධකය හඳුන්වනවා බාහිර සාධකයේ වශයෙන්. ඒ වගේම මේ හිරු එළිය, එහෙම නැත්නම් ආලෝකය පත්‍ර තුලට ලබා ගන්නේ හරිත ප්‍රද කියන වර්ණකයේ විසින්. ඉතින් මෙන්න මේ හරිත ප්‍රද කියන වර්ණකය, එහෙම නැත්නම් ක්ලෝරෝෆිල් කියන මේ වර්ණකය තියෙන්නේ සෛල තුල. ඉතින් මේක අපි හඳුන්වන්නේ අභ්‍යන්තර සාධකයේ වශයෙන්. එනම් ප්‍රභා සංස්ලේෂණය සඳහා අවශ්‍ය වෙන අභ්‍යන්තර සාධකය වෙන්නේ කවුද? හරිත ප්‍රද. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය විදියට අපි යොදා ගන්නවා ප්‍රභා සංස්ලේෂණය සඳහා. ඉතින් ජලය අපි ශාක මුල් වලින් උරා ගන්නවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් අපි බාහිර වායුගෝලයෙන් ලබා ගන්නවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් හා ජලය කියන්නේ ප්‍රභා සංස්ලේෂණය සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියන එක ඔයා දැනගන්න ඕන. මීළඟට අපි බලමු ප්‍රභා සංස්ලේෂණය සඳහා අවශ්‍ය සාධක ශාකයට ලබා ගන්නේ කෙසේද කියන එක. මුලින්ම අපි බලමු ප්‍රභා සංස්ලේෂණය සඳහා ජලය ගන්න කොහොමද කියන එක. ඉතින් අපි දන්නවා මේ පස් අංශු අතර තියෙන ජලය තමයි ශාකේ ලබා ගන්නෙ. එතකොට පසේ ඇති ජලය, ඒ කියන්නේ පාංශු ජලය මූල කේශ හරහා ආශෘතිය මගින් තමයි ලබා ගන්නෙ. එතකොට අපි දන්නවා මේ මුල් වල තියෙන කෙලවරවල්, එහෙම නැත්නම් අග්ගිස්සවල් අපි හඳුන්වන්නේ මූල කේශ වශයෙන්. අන්නේ මූල කේශ තුලට තමයි පස් අංශු අතර තියෙන ජලය ඇතුළු වෙන්නේ. එතකොට මේ ඇතුළු වෙන ක්‍රමය, මේ ජලය ඇතුළු වෙන ක්‍රමය තමයි ආශෘතිය කියන ක්‍රමය. ඔයාට මතක නම් ආශෘතිය කියන්නේ මොකද්ද කියන එක, මේ වරණ පාරගම්ම පටලයක් හරහා, එහෙම නැත්නම් අර්ධ පාරගම්ම පටලයක් හරහා විසරණයක් සිද්ධ වෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ ආශෘතිය වශයෙන්. අපි දන්නවා ශාක සෛල සහ සත්ව සෛල වල පිටුදින්න තියෙන සෛල භිත්තිය කියන්නේ අජීවී දෙයක්. ඒ වගේම ඊට ඇතුළතින් තියෙනවා කවුද? ප්ලාස්ම පටලය. අන්න ප්ලාස්ම පටලය කියලා කියන්නේ අර්ධ පාරගම්ම පටලයක්. එහෙම නැත්නම් වරණීය පාරගම්ම පටලයක්. ඒක අදහස එයා ඇතුළට යන්න දෙන්නේ, එයාගෙන් ඇතුළට යන්න දෙන්නේ තෝරා බේරාගත්ත කට්ටියට විතරයි. විශේෂයෙන් එයා ඇතුළට යන්න ඉඩ දෙනවා කාටද? ජලයට ඉඩ දෙනවා. එහෙම ජලයට ඇතුළට යන්න ඉඩ දෙන්නේ එයා වැඩිපුර ජලය පස් අංචු අතර තිබ්බොත් පමණයි. පස් අංචු අතර වැඩිපුර ජලය තිබ්බොත් අන්න මූලකේශ තුලට, එහෙම නැත්නම් මූලකේශ සෛල තුලට මේ ජලයට ඇතුළු වීමේ හැකියාව ලබා දෙනවා. කවුද? මේ අර්ධ පාරගම්ම පටලයක් වන ප්ලාස්ම පටලය විසින්. එහෙනම් ආශෘතිය කියලා කියන්නේ මෙච්චරයි. අර්ධ පාරගම්ම පටලයක් හරහා විසරණය සිද්ධ වෙනවා නම් අන්න අපි කියනවා ඒක ආශෘතියක් කියලා. එතකොට විසරණය කියලා කියන්නේ මොකද්ද? විසරණය කියලා කියන්නේ අංශු සාන්ද්‍රණය වැඩි තැනක ඉඳලා අංශු සාන්ද්‍රණය අඩු තැනකට අංශු ගමන් කරනවා කියන එක. ඉතින් ඔයා දන්නවා පස් අංශු අතර ජලය වැඩි, ශාකයේ මූල කේශවල ජලය අඩුයි. එහෙනම් අන්න වැඩි තැන ඉඳලා අඩු තැනට ජලය ගමන් කරනවා. මේක යන්නේ අර්ධ පාරගම්ම පටලයක් වන ප්ලාස්ම පටලය හරහා. ඒ නිසා අපි කියනවා ආශෘතිය හරහා තමයි මූල කේශ තුලට ජලය ඇතුළු වෙන්නේ කියලා. right ඊළඟට මූලකේශවලින් ජලය ලබාගෙන සෛලෙන් සෛලයට මේ ජලය ගමන් කරනවා. එතකොට මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් මුලේ බාහිකය, අපි දන්නවා මුලේ හරස් කඩක් ගත්තොත් පිටතින්ම තියෙන්නේ මුලේ බාහිකය, ඊළඟට තියෙන්නේ අන්තස්චර්මය. එහෙනම් දුවේ පුතේ මෙන්න ජලය ගමන් කරනවා මුලේ බාහිකයට, ඊළඟට අන්තස්චර්මයට, ඊළඟට අපි දන්නවා වතුර ගෙනියන ප්‍රධාන බට ලයින් එක. එහෙම නැත්නම් පටකය අපි දන්නවා මොකද්ද? ශෛලම් පටකය. එහෙනම් අන්න මුලේ ශෛලම් පටකයට මේ ජලය ටික බාර දෙනවා. එහෙනම් දැන් ආයෙත් කියනවා මම මූලකේශ වලින් ගත්ත වතුර ටික
ඊළඟට දුන්නා මුලේ බාහිකයට ඊළඟට දුන්නා අන්තස්චර්මයට මීළඟට පැමිණෙන්නේ ශෛලමයට ඉතින් මේ ශෛලමය අපි දන්නවා කඳ දිගේ ඉහළට වතුර ටික අරගෙන යනවා අරගෙන ගිහිල්ලා පත්‍රවලට පත්‍රවල තියෙන නාරටි වලට මේ ජලය ටික ලබා දෙනවා මේ නාරටි ඔස්සේ පත්‍රේ මැද සෛලවලට මේ ජලය ලබා දෙනවා. ඉතින් මේ පත්‍ර මැද සෛලවල අන්තර්ගත වෙනවා හරිත ලවය කියන ඉන්ද්‍රයිකාව. ඔන්න ඔය ඉන්ද්‍රයිකාව තුල තමයි ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් අන්න එතනට ලබා දෙනවා මේ ජලය ටික. අර පසේ තිබ්බ ජලය දැන් ඉන්නේ කොහෙද? පත්‍ර මැද සෛලවල. හොඳයි. ඊළඟට අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයේ සඳහා කාබන් ඩයොක්සයිඩ් කොහොමද ගන්න කියලා. දැන් ඔයා දැනගන්න පුතේ මේ පත්‍රවල ඉතා කුඩා අන්වීක්ෂීය සිදුරු විශේෂයක් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ පූටිකා සිදුරු කියලා. එතන මේ පූටිකාවක් ගොඩනැගෙන්නේ පාලක සෛල දෙකක් එකට එකතු වෙලා. මේ පාලක සෛල දෙක හරියට නිකන් බොංචි බීජ හැඩතයි. මේ බොංචි බීජ හැඩතයි පාලක සෛල දෙක එකට එකතු වෙලා අන්න පූටිකාව නිර්මාණය කරනවා. එතකොට මේ බාහිර වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්න මේ පූටිකා සිදුරු හරහා තමයි ඇතුළට ගමන් කරන්නේ. මේ ඇතුළට ගමන් කරන ක්‍රමය විසරණය. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා විසරණය කියලා කියන්නේ අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට අංශු ගමන් කිරීමේ ක්‍රමය කියලා. එහෙනම් අන්න බාහිර වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි, පත්‍රය තුල කාබන් ඩයොක්සයිඩ් අඩුයි. අන්න වැඩි තැන ඉඳලා අඩු තැනට කාබන් ඩයොක්සයිඩ් ගමන් කරනවා මොකක් හරහාද ගමන් කරන්නේ පූටිකා සිදුරු හරහා තමයි ගමන් කරන්නේ. ඉතින් මේ පූටිකා සිදුරු හරහා ඇතුල් වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රයේ තියෙනවා අන්තර් ශෛලී අවකාශ. ඒ කියන්නේ සෛල අතර තියෙන හිඩැස් ඔස්සේ පත්‍ර සෛල වෙතට ළඟා වෙනවා. ආන්න මේ විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ටික ලබා ගන්නෙ. ඊළඟට අපි බලමු ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරු එළිය ලබා ගන්න විදිය. මේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ හරිත ලවයක් තුල. එහෙම නැත්නම් හරිත ලව තුල තමයි ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් මේ හරිත ලවය කියන ඉන්ද්‍රයිකාව පවතින්නේ ශාක තුල පමණයි. සතුන් තුල හරිත ලවයක් දක්නට ලැබෙන්නේ නැහැ. සතුන්ගේ සෛල තුල හරිත ලවයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හරිත ලවය තුල අන්තර්ගත වෙනවා එක්තරා වර්ණකයක්. ඒ වර්ණකේ තමයි ක්ලෝරොෆිල්. එහෙම නැත්නම් හරිතප්‍රද. මෙන්න මේ කියන හරිතප්‍රද වලට හැකියාව තියෙනවා මේ ආලෝක ශක්තිය තිර කරගන්න. එහෙම නැත්නම් ආලෝක ශක්තිය පත්‍රය තුළට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ කියන වර්ණකයට. මේ හරිත වර්ණකය එහෙම නැත්නම් ක්ලෝරොෆිල් කියන වර්ණකයට පුළුවන් මොකද්ද? මේ ආලෝකයේ තියෙන ශක්තිය සෛලයේ තුළට එහෙම නැත්නම් මේ හරිත ලවයේ තුළට තිර කරගන්න ලබා ගන්න. එහෙම නැත්නම් අවශෝෂණය කර ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් හිරු එළිය පත්‍රයට ගන්නෙ කවුද? හරිත ප්‍රදේහවත් ක්ලෝරොෆිල් කියන්නේ කොයා මතක තියා ගන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ඵල සම්බන්ධව. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී නිෂ්පාදනය වෙනවා කියලා කිව්වා අපි ආහාර. ආහාර තමයි නිෂ්පාදනය වෙනවා කියලා කිව්වේ. ඇත්තටම මොකද්ද මේ නිෂ්පාදනය වෙන ආහාරය? ඒ තමයි ග්ලූකෝස්. එහෙනම් ග්ලූකෝස් තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය වෙන්නේ. ඊළඟට මේ ප්‍රධාන ඵලයට අමතරව අතුරු ඵලයක් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි පුතේ ඔක්සිජන් කියන වායුව. ඔක්සිජන් අතුරු ඵලය වෙනකොට ග්ලූකෝස් ප්‍රධාන ඵලය වෙනවා. දැන් මේ සූර්යාගයේ තිබ්බ සූර්ය ශක්තිය තමයි රසායනික ශක්තිය බවට පත් වෙන්නේ. මෙතන සිද්ධ වෙන්නේ ශක්ති පරිවර්තනයක්. සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත් වෙනවා. ඇත්තටම මෙතන තියෙන රසායනික ද්‍රව්‍ය මොකක්ද? එහෙනම් ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. එහෙනම් අන්න සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත් වෙනවා. එතකොට ආහාර නිෂ්පාදනය වෙනවා. ඒ ආහාරය තමයි ග්ලූකෝස්. එහෙනම් ග්ලූකෝස් ප්‍රධාන ඵලය වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ. ඊට අමතරව අතුරු ඵලයක් විදියට අපිට මුණ ගැහෙනවා ඔක්සිජන් කියන වායුව. ඊළඟ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි පිෂ්ඨ පරිසර්පණය කියන මාතෘකාව. පුතේ ඔයා දැනගන්න මේ ප්‍රභා සංශ්ලේෂණය ආරම්භ වෙනවා උදෑසන හිරු එළිය වැටීමත් සමගම. ඒ කියන්නේ පත්‍ර තුල ග්ලූකෝස් නිෂ්පාදනය ආරම්භ වෙනවා මේ ප්‍රභා සංශ්ලේෂණයේදී. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ග්ලූකෝස් හැදුණු වහාම පිෂ්ඨයේ බවට පත් වෙනවා. ග්ලූකෝස් රැඳෙන්නේ නැහැ පත්‍රය තුල. මේ ග්ලූකෝස් හැදුණු වහාම පිෂ්ඨයේ බවට පත් වෙනවා.
ඉතින් මේ දහවල් කාලයේ හැදෙන පිෂ්ඨය తాවකාලිකව පත්‍රය තුල කබඩා කරලා තියාගෙන ඉන්නවා. ඉතින් රාත්‍රී කාලයේ වෙනකොට ඒ කියන්නේ ඉර බැහැගෙන යනකොට ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව අඩපණ වෙනවා එහෙම නැත්නම් නවතිනවා. එතකොට අර පත්‍රය තුල දහවල් කාලයේ කබඩා කරගත්ත පිෂ්ඨය සුක්‍රෝස් ශ්‍රාවණයක් බවට පත් වෙනවා. ඉතින් මේ සුක්‍රෝස් ශ්‍රාවණය රාත්‍රී කාලයේ තුල ශාකේ සියලුම සෛල වෙත බෙදා හරිනවා. සියලුම සෛල වෙත බෙදා හරිනවා. ඉතින් මේ සුක්‍රෝස් ශ්‍රාවණය ශාකේ සියලුම සෛල වෙත බෙදා හැරීමෙන් අනතුරුව තව වැඩිපුර තිබ්බොත් එහෙම අන්නේ වැඩිපුර තියෙන සුක්‍රෝස් පිෂ්ඨයේ බවට පත් වෙලා ශාකේ පවතින සංචිත පටකවල ගබඩා කරනවා. ඒ කියන්නේ පුතේ ඔය අලගෙඩි, කොස්ගෙඩි, දෙල්ගෙඩි එහෙම නැත්නම් මඤ්ඤොක්කල බතලාල ඕනෝ වගේ තැම්පත් කරනවා. ඔවා සංචිත පටකනේ. ආන් ඔය සංචිත පටක තුල මෙන්න මේ පිෂ්ඨය ගබඩා කරනවා. එහෙනම් මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වනවා පිෂ්ඨ පරිසර්පණය කියලා. එහෙනම් ඔයාලට නැවත කියලා දෙනවා පිෂ්ඨ පරිසර්පණය ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් හැදුණු වහාම පිෂ්ඨයේ බවට පත් වෙනවා. මේ පිෂ්ඨය తాවකාලිකව පත්‍රයේ තැම්පත් කරලා තියා ගන්නවා. ඉතින් රාත්‍රී කාලයේ වෙනකොට මේ පිෂ්ඨය සුක්‍රෝස් ශ්‍රාවණයක් බවට පත් වෙලා ශාකේ පුරා බෙදා හරිනවා. වැඩිපුර තිබ්බ සුක්‍රෝස් ටිකට මොකද වෙන්නේ? ඒවා පිෂ්ඨයේ බවට පත් වෙලා සංචිත පටක තුල ගබඩා වෙනවා. ඉතින් මේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වනවා පිෂ්ඨ පරිසර්පණය වශයෙන්. ඊළඟට අපි ඉගෙනගත්ත ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අපි සමීකරණයකින් පෙන්නවුවොත්, අපි වචන සමීකරණයකින් පෙන්නවුවොත් මේ විදියට අපිට දක්වන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් දන ජලය හරිත ප්‍රසහ ආලෝකයේ තිබියදී ග්ලූකෝස් හා ඔක්සිජන් බවට පත් වෙනවා. ඒ තමයි වචන සමීකරණය. විභාගයට වචන සමීකරණයේ ජීවිතයටවත් අහන්න නෑ පුතේ. අහන්නේ මේ පහළ තියෙන තුලිත රසායනික සමීකරණය ප්‍රභා සංශ්ලේෂණයේ. එනම් ඔයා ඒක පාඩම් කරන්න ඕන කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණු 6යි ජල අණු 6ක් එකතු වෙලා හරිත ප්‍රද වලින් ආලෝකය ලබාගෙන ග්ලූකෝස් අණුවකුයි ඔක්සිජන් අණු 6කුයි නිෂ්පාදනය කරනවා. ඉතින් මේ රසායනික ප්‍රතික්‍රියාවේදී ඔයා තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලිවීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ප්‍රතික්‍රියකවල සහ පළවල භෞතික ස්වરૂපය ඔයා පෙන්වන්න ඕන. දැන් උදාහරණ විදියට කාබන් ඩයොක්සයිඩ් වායු අවස්ථාවේ තියෙන නිසා අපි G අකුරෙන් ඒක පෙන්වනවා. ඒ වගේම ජලය ද්‍රව අවස්ථාවේ තියෙන නිසා අපි ඒක L අකුරෙන් පෙන්වුම් කරනවා. ඒ වගේම ග්ලූකෝස් ඝනමය අවස්ථාවේ තියෙන නිසා ඒක අපි S අකුරෙන් නිරූපණය කරනවා. ඒ වගේම ඔක්සිජන් කියලා කියන්නේ වායුවක්. ඒක G අකුරෙන් අපි නිරූපණය කරනවා. භෞතික ස්වરૂපයේ දැක්වීම අනිවාර්යයි. තුලිත රසායනික ප්‍රතික්‍රියාවක් නම් මේ දෙපැත්ත, ඒ කියන්නේ ප්‍රතික්‍රියක සහ ඵලපැත්ත තුලනය කරලා තියෙන්න ඕන. ඒකත් අනිවාර්යයි. එහෙනම් ඔයා මතක තියාගන්න මේක තුලනය කරනකොට ග්ලූකෝස් වලට විතරක් ඉස්සරහින් 6ක් දාන්න නැහැ කියලා. එහෙම මතක තියාගත්තම හරි. අනිත් 3 දෙනාටම 6 ගානේ ඔයාට දානවා පේනවා. එහෙනම් ග්ලූකෝස් වලට 6ක් දාන්න නැහැ කියන එක මතක තියාගත්තනම් මේ ප්‍රතික්‍රියාව මතකේ රඳවා ගන්න එක අමාරු වෙන එකක් නෑ ඔයාට. අපි දන්නවා අපේ මේ දුෂ්‍ය ආලෝකයට අපි කියන්නේ සුදු ආලෝකය කියලා. සුදු ආලෝකය කියලා මේක හැඳින්වුවත් මේක වර්ණ 7කින් සමන්විතයි කියන එක ඔයා දන්නවා. එහෙනම් දේ දුන්නේ තියෙන වර්ණ 7න් තමයි සුදු ආලෝකය සමන්විත වෙන්නේ. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝකය අවශ්‍යයි කියන එක අපි දන්නවා. හැබැයි මේ ආලෝකයේ තියෙන වර්ණ 7න් වර්ණ 2යි ප්‍රභා සංශ්ලේෂණයට යොදාගන්නේ. ඒ කියන්නේ හරිත ප්‍රද විසින් ආලෝකයේ තියෙන රතු හා නිල් කියන වර්ණ දෙක විතරයි අවශෝෂණය කරගන්නේ. හොඳට මතක තියාගන්න මේ සුදු ආලෝකයේ තියෙන වර්ණ 7න් රතු හා නිල් කියන වර්ණ දෙක පමණයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා භාවිතා කරන්න කියන එක. දැන් පුතේ ප්‍රභා සංශ්ලේෂණයෙන් අපි දන්නවා ග්ලූකෝස් නිෂ්පාදනය වෙන බව. හැබැයි ග්ලූකෝස් නිෂ්පාදනය වුණ වහාම ඒක පිෂ්ඨයේ බවට පත් වෙනවා. එහෙනම් අපිට පත්‍රය ග්ලූකෝස් පරීක්ෂාවකට ලක් කරන්න බෑ. මොකද මේ ග්ලූකෝස් හැදුණු වහාම පිෂ්ඨයේ බවට පත් වෙන නිසා. ඒ නිසා අපි පිෂ්ඨය තියෙනවද බලනවා පත්‍රය තුල. ප්‍රභා සංශ්ලේෂණයෙන් අපි දන්නවා පිෂ්ඨය නිපද වෙනවා කියලා. එහෙනම් පිෂ්ඨය තියෙනවද කියන එක චෙක් කරන එක තමයි අපි කරන්නේ. එහෙනම් අපි දැන් බලමු ප්‍රභා සංශ්ලේෂණය මගින් පිෂ්ඨය නිපදවන බව පෙන්වන්නේ කොහොමද පරීක්ෂණාගාරයක් තුල කියලා. ඉතින් මේකට පියවර කීපයක් තියෙනවා. ඒ පියවර කීපය හොඳින් මතක තියාගන්න ඕන. ඉතින් මෙන්න පළවෙනි පියවර, අපි ශාක පත්‍රය ජලයේ තම්බනවා. මෙන්න මේ රූපේ පේන ආකාරයට අපි ශාක පත්‍රය ජලයේ තම්බනවා. ඇයි මෙහෙම තම්බන්නේ කියලා වාට විභාගෙට ප්‍රශ්න කරවුවොත්
එකට හේතුව තමයි මේ පත්‍ර මැද සෛල අජීවී කරගන්න එක මේ පත්‍ර සෛල අජීවී කරගන්න ඕන මොකද අපි පිෂ්ඨ පරීක්ෂාවට යොදාගන්නේ අයඩින් කියන රසායනික ද්‍රව්‍ය ඉතින් මේ අයඩින් පිෂ්ඨයේ හමු වීදී නිල් දම් පැහැයක් ලබා දෙනවා අන්නේ වර්ණ විපර්යාස කරන්න නම් අයඩින් යන්න ඕන පිෂ්ඨයේ තියෙන තැනට ඉතින් පිෂ්ඨයේ තියෙන්නේ හරිතලව තුල එහෙනම් සෛල තුලට මේ අයඩින් ගමන් කරවන්න ඕන ඉතින් අපි දන්නවා මේ සෛල වටේට ඉන්නවා අර්ධ පාරගම්ම පටලයක් ඒ කියන්නේ ප්ලාස්මා පටලය පළමුවෙන් සෛල අජීවී කරන්න ඕනේ. එතකොට අර අයඩින් වලට ළඟා වෙන්න පුළුවන් හරිත ලවතුල අන්තර්ගත පිෂ්ඨය වෙත. එනම් පළවෙනිම පියවර තමයි ශාකපත්‍ර ජලයේ තැම්බීම. ඇයි එහෙම කරන්නේ? පත්‍ර මැද සෛල අජීවී කර ගැනීම සඳහා. මෙන්න තියෙනවා දෙවෙනි පියවර. හරි. දැන් පත්‍ර සෛල අජීවී කරා. හැබැයි මේ පත්‍රයේ තාම කොළ පාටයි. ඒ කියන්නේ හරිත ප්‍රදමේ පත්‍රය තුල අන්තර්ගත වෙනවා. ඉතින් කොළපාට හරිතප්පද තිබියදී අයඩින් වල වර්ණ විපර්යාසය නැරඹීම සඳහා එහෙම නැත්නම් නිරීක්ෂණය කිරීම සඳහා අපිට අපහස්තාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ අපහස්තාවයේ මගහරවා ගැනීම සඳහා අපි මීළඟට කරන්නේ ශාක පත්‍ර මැදසාරයේ තම්බණයක. ඇයි අපි මේක මැදසාරයේ තම්බන්නේ? මොකද මේ ශාක පත්‍ර තුල අන්තර්ගත හරිතප්පද දිය කරගන්න පුළුවන් වෙනවා මැදසාරයේ. ඉතින් මැදසාරයේ හරිතප්පද හොඳට දිය වෙනවා. එතකොට මේ හරිතප්පද ටික පත්‍ර මැද සෛල වලින් ඉවත් වෙනවා. එතකොට පත්‍රය නිකන් අවර්ණ ස්වභාවයකට එනවා. එතකොට මේක අපිට පහසුවෙන් යොදා ගන්න පුළුවන් පිෂ්ඨ පරීක්ෂාව සඳහා. එහෙනම් තේරුම් ගන්න ඔයා ශාක පත්‍ර මැද සාරයේ තැම්බීම තමයි මේ පරීක්ෂණයේ දෙවෙනි පියවර වෙන්නේ. ඇයි එහෙම කරන්නේ? අර පත්‍රය තුල අන්තර්ගත හරිතප්පද ඉවත් කර ගැනීම සඳහා. ඉතින් අපි මේ මැද සාරයේ තම්බනකොට ශාක පත්‍රය ජල තාපකයක තියලා තමයි තම්බන්න ඕන මොකද මේ මැදසාර ඉක්මනින් ගිනි ගන්නා සුළු වීම නිසා එහෙනම් දැන් සියලු සූදානම් පිෂ්ඨ පරීක්ෂාව සඳහා එහෙනම් අපි මේ පත්‍රය ඒ කියන්නේ මේ මැදසාරයේ තැඹූ පත්‍රය අපි එලියට අරගෙන මේකට දුඹුරු පාට අයඩින් ඒ කියන්නේ දුඹුරු කහ අයඩින් ද්‍රාවණය යෙදූ විට නිල් පාට හෝ තද දම් පැහැයක් ඒ කියන්නේ කළු පාටට ළඟ දම් පාටක් එනවනම් අන්න අපිට හඳුනා ගන්න පුළුවන් මේ පත්‍රයේ පිෂ්ඨයේ තිබූ බව. ඒකෙන් ඔප්පු වෙනවා ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවු වුණා, එහෙම නැත්නම් ග්ලූකෝස් නිපදවු වුණා, එහෙම නැත්නම් පිෂ්ඨය නිපදවු බව. ඉතාම පැහැදිලි. එහෙනම් මෙන්න මේක තමයි පරීක්ෂණය. මේ පරීක්ෂණයේ ප්‍රධාන පියවරයන් තුන අනුගමනය කිරීමෙන් අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය මගින් පිෂ්ඨයේ නිපදවන බව පෙන්වා දෙන්න. මීළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරුවෙලිය අවශ්‍ය බව පෙන්වා දීම. ඇත්තනම දරුවෝ මෙතන හිරුවෙලිය නෙවෙයි ආලෝකයේ අවශ්‍ය බව පෙන්වීම කියලා තිබ්බනම් තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. මොකද හිරුවෙලියම අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණය සඳහා. කෘතිම ආලෝකයක් වුණත් අපිට මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරුවෙලිය එහෙම නැත්නම් ආලෝකයේ අවශ්‍ය බව අපි පෙන්වන්නේ මෙන්න මේ වගේ ඇටෝමක් සකස් කර ගැනීමෙන්. අපි පෝච්චියක සිටවන ලද ශාකයක් තෝරා ගන්නවා. මේ ශාකය පැය 48ක් ඒ කියන්නේ දවස් දෙකක් අපි අඳුරේ තබනවා. පුතේ විභාගෙට අහනවා ඇයි එහෙම අඳුරේ තියන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ පත්‍රවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් පිෂ්ඨයේ සෑදීම නවත්තන්න. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නැවැත්වීම සඳහා තමයි අපි මේක පැය 48ක් අඳුරේ තබන්නේ. ඉතින් පැය 48ක් මේක අඳුරේ තිබ්බට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි මේ ශාකයේ පත්‍ර දෙකක් තෝරාගෙන එක පත්‍රයක් කළු පොලිතීන් එකකින් වහනවා, අනිත් පත්‍රය අවර්ණ පොලිතීන් එකකින් වහනවා. ඉතින් ඒ වැඩේ කරාට පස්සේ මේ ශාකය හිරුවෙලියට නිරාවරණය කරනවා. ඉතින් දැන් මේක පැය 5ක් ඉතර හිරුවෙලියට නිරාවරණය කරලා තියලා අපි මේ අපි අර කළු පොලිතීන් එකකින් වහපු පත්‍රයයි අවර්ණ පොලිතින් එකකින් වහපු පත්‍රයයි වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. දැන් අපි පිෂ්ඨ පරීක්ෂාවේ ප්‍රතිඵල එන්නට ප්‍රථමයෙන් අපි පොඩ්ඩක් බලමු මේ පත්‍ර දෙකට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක ටික කොහොමද හම්බ වෙන්නේ කියලා. පිෂ්ඨ පරීක්ෂාවේ ප්‍රතිඵලය තමයි කළු පොලිතින් එකකින් ආවරණය කරපු පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ පත්‍රයේ අවසානයේ කහ දුඹුරු පාට එහෙම නැත්නම් අර අයඩින් වල මුල් වර්ණයම තමයි ලබා දුන්නේ. හැබැයි අවර්ණ පොලිතින් වලින් ආවරණය කරපු පත්‍රය ඉතා පැහැදිලිව තද දම් පැහැයක් එහෙම නැත්නම් නිල් පැහැයක් ලබා දුන්නා අයඩින් හමුවේ.
මේකට හේතුව අපි සාකච්ඡා කරවුවොත් එහෙම මේ පත්‍ර දෙකටම ලැබෙන දේවල් ටික පොඩ්ඩක් බලමු මේ පත්‍ර දෙකටම ජලය ඉතා හොඳින් ලැබෙනවා කිසි ගැටලුවක් නැහැ මේ පොලිතින් ආවරණය තුල මේ පත්‍ර දෙකේම කාබන් ඩයොක්සයිඩ් අන්තර්ගත වෙනවා එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුවත් මේ දෙන්නටම ලැබෙනවා ඊට අමතරව මේ දෙන්න ගාවම හරිත අප්‍රද තියෙනවා ඒකෙත් කිසි ගැටලුවක් නැහැ හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ කළු පොලිතින් එකකින් වහපු පත්‍රයට ආලෝකය හම්බ වෙන්නේ නැහැ හැබැයි අවර්ණ පොලිතින් එකකින් වහපු පත්‍රයට ආලෝකය ලැබෙනවා ඉතින් මෙන්න මේ හේතුව තමයි එහෙම නැත්නම් මේ සාධකයේ තමයි බලපාන්නේ කළු පොලිතීනෙන් ආවරණය කරපු පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර නොදක්වීමට ඒ කියන්නේ එයා ප්‍රභා සංශ්ලේෂණය කරලා නැහැ ඇයි එයා ප්‍රභා සංශ්ලේෂණය කරේ නැත්තේ මොකද එයාට හම්බුන්නේ නැහැ එයාට ලබා දුන්නේ නැහැ හිරු එළිය එහෙම නැත්නම් ආලෝකය එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි ඔප්පු කරා ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරු එළිය එහෙම නැත්නම් ආලෝකය අවශ්‍ය බව ඊළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම. ඉතින් මේ පෝච්චයක හිටවන ලද මේ ශාකයත් අපි මුලින්ම පෑ 48ක් අඳුරේ තියලා එළියට ගන්න ඕන. මෙහෙම එළියට අරගෙන මේකෙත් අපි පත්‍ර දෙකක් තෝරාගෙන පත්‍ර දෙක අවර්ණ පොලිතින් උර දෙකකින් වහනවා. ඉතින් මේ අවර්ණ පොලිතින් උර දෙකකින් වහන්න ප්‍රථම මේ ශාක පත්‍ර අඩංගු පොලිතින් කවර තුලට අපි එක කවරයකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයක් අනිත් කවරයට සාමාන්‍ය ජලයක් ටිකක් යොදා ගන්නවා. එහෙම කරලා මේ පොලිතින් උරේ ගැට ගසලා පැය 5ක් 6ක් මේක අපි ආලෝකයේ වැටෙන්නේ. ඒ කියන්නේ හිරු එළිය වැටෙන විදිහට තබනවා. ඉන් පසුව අපි මේ ශාක පත්‍ර දෙක වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. එහිදී අපිට දක්නට ලැබෙන නිරීක්ෂණයේ තමයි දරුවෝ අර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාපු පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්ුවේ නැහැ. අර ජලය දාපු පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්ුවා. දැන් අපි මීට හේතු හොයාගෙන යමු. අපි දන්නවා මේ දෙන්නටම ජලය හම්බ වෙනවා. මුල් මගින් ජලය ගෙනත් දෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම ආලෝකය හොඳින් වැටෙනවා. අවර්ණ පොලිතින් නුරයක් තියෙන නිසා දෙන්නටම ආලෝකය හොඳින්ම මේ දෙන්නට ලබා දෙනවා. ඊට අමතරව මේ දෙන්න ගාවම හරිත අප්‍රද තියෙනවා. ඉතින් හරිත අප්‍රද වලින් ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්නගෙම උර තුල කාබන් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත වෙනවා. හැබැයි ඔය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු උරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් විසින් අවශෝෂණය කරගන්නවා. ඔයා ඉගෙන ගන්න දරුවෝ මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භෂ්ම වලට පුළුවන් එයාගේ අවට ඉන්න කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්න. එහෙනම් අර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාපු පොලිතින් මල්ලේ ඇතුළත කාබන් ඩයොක්සයිඩ් වායුව නැහැ. එහෙනම් අන්න එයාට කාබන් ඩයොක්සයිඩ් වායුව නොමැති වීමෙන් එයා පිෂ්ඨය නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙම නැත්නම් එයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියන එක අපිට මේ පරීක්ෂණයෙන් මනාව පැහැදිලි වෙනවා. ඊළඟට අපි ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිත අප්‍රද අවශ්‍ය බව පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ සඳහා අපි යොදා ගන්න ඕන විචිත්‍ර පත්‍ර තියෙන ශාක පත්‍රයක්. එතකොට මේ සඳහා වඩාත් යෝග්‍ය වෙන්නේ මේ ක්‍රෝටන් පත්‍රයක්. ඔයා දන්නවා ක්‍රෝටන් පත්‍රයේ හැමතැනම ඒකාකාරව කොළපාට ප්‍රදේශ. එහෙම නැත්නම් මේ හරිත අප්‍රද තියෙන ප්‍රදේශ දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් පත්‍රයේ තනින් තන වෙනත් වර්ණ දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ පත්‍රයක් තමයි අපි යොදාගන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිත අප්‍රද අවශ්‍ය බව කියන එක පැහැදිලි කර ගැනීම සඳහා. එහෙනම් මෙන්න මේ විචිත්‍ර පත්‍රයක් අපි තෝරා ගන්නවා. මේ විචිත්‍ර පත්‍රය අපි තෝරා ගන්නකොට වඩා සැලකිලිමත් වෙන්න ඕන ආලෝකයේ හොඳින් වැටලා, ඒ කියන්නේ පැය 5ක් 6ක් හොඳට ආලෝකයේ වැටිච්ච පත්‍රයක් මේකෙන් ලබා ගන්න. හොඳයි. ඒ වගේ පත්‍රයක් අපි තෝරා ගැනීමෙන් අනතුරුව කරන්න ඕන දේ තමයි මේක. මොකද්ද? ඒ පත්‍රයේ දල සටහනක් අපි සුදු කඩදාසියක ඇඳ ගන්න ඕන. ඒ කියන්නේ ඒ පත්‍රයේ තියෙන වෙනත් වර්ණ තියෙන තැන් වෙනමත් කොළ පැහැති වර්ණ ප්‍රදේශ වෙනමත් සලකුණු වෙන විදියට අපි මේක සුදු පැහැති කඩදාසියක ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අපි මේ පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. පිෂ්ඨ පරීක්ෂාවේ ප්‍රතිඵලය අපි අර කලින් ඇඳගත් පත්‍රයේ සටහනත් එක්ක සංසන්දනය කරලා බැලුවම පැහැදිලිවම පේන දෙයක් තමයි මොකද්ද? මේ පත්‍රයේ කොළ පාට තිබ්බ තැන්වල පමණයි අපේ පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. එතකොට අනිත් වර්ණ තිබ්බ තැන්වල පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වලා නැහැ. එහෙනම් පිෂ්ඨ පරීක්ෂාවට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ මේ කොළ පහට තැන් පමණක් නම්
කොළපාට තැන් කියලා කියන්නේ හරිත ප්‍රද අඩංගු තැන්. ඒකෙන් පැහැදිලි වෙනවා හරිත ප්‍රද අවශ්‍යයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා කියන එක. මීළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පෙන්වන්නේ කොහොමද කියලා. අපි දන්නවා ශාකයක 3න් 2ක්ම එහෙම නැත්නම් මේ ජීවි දේහයක 3න් 2ක්ම තියෙන්නේ ජලය බව. ඒ කියන්නේ අපේ ජීවි දේහයේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ජලය මාධ්‍යයක් කොටගෙන. ඒකේ අදහස මේ ශාකයටත් ජලය විවිධ ක්‍රියාවලි සඳහා විවිධ රසායනික ප්‍රතික්‍රියා සඳහා විවිධ වැඩ සඳහා අවශ්‍යයි කියන එක. එහෙනම් ඔයා තේරුම් ගන්න මුලින්ම ජලය අවශ්‍ය වෙන්නේ ශාකයකට ප්‍රභා සංශ්ලේෂණයට පමණක් නොවේ කියන එක. එහෙනම් අපි මේ සලකන ලබන සාධකය, ඒ කියන්නේ ජලය ශාකයට ලබා නොදුන්නොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍යයි කියලා පෙන්වන්න අපි ශාකයට ජලය ලබා නොදුන්නොත් මොකද්ද වෙන ප්‍රශ්නය? මේ ශාකය මිය යන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ ශාකයේ වෙනත් ක්‍රියාවලි සඳහා ජලය අවශ්‍ය වෙන නිසා. එහෙනම් අපිට ජලය දෙන්නේ නැතුම් ශාකයට ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. මොකද ශාකයේ මිය යන නිසා. එහෙනම් අපි මේකට උපක්‍රමයක් යෝජනා කරගන්න ඕන. ඒ සඳහා අපිට යෝජනා කරගන්න පුළුවන් උපක්‍රමයක් තමයි O18 සමස්ථානික ඔක්සිජන් අඩංගු ජලය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා දන්නවා ජල අණුක තියෙන ඔක්සිජන් වල සමස්ථානිකය O16. හැබැයි අපිට විද්‍යාගාරයක් තුල, ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය විද්‍යාගාරයක් නෙවෙයි, ඉතා දියුණු විද්‍යාගාරයක් තුල O18 සමස්ථානික ඔක්සිජන් අඩංගු ජලය හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ O18 සමස්ථානික ඔක්සිජන් අඩංගු ජලය අපි ශාකයට ලබා දෙනවා. එහෙම ලබා දුන්නාට පස්සේ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය කරලා ඔක්සිජන් වායුව පිට කරවුවොත් අතුරු ඵලයක් විදිහට අන්නේ ඔක්සිජන් වායුව නිරීක්ෂණය කරලා බලනවා. එහෙම නැත්නම් ඔක්සිජන් පරමාණුවක් අරගෙන අපි නිරීක්ෂණය කරලා බලනවා. ඉතින් මේ එළියට ආපු ඔක්සිජන් පරමාණුව O18 සමස්ථානික ඔක්සිජන් පරමාණුවක් නම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ජලය අවශ්‍යයි කියලා. මොකද ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ ශාකයක් තුල ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලියෙන් පමණක් වන නිසා. එහෙනම් දරුවෝ තේරුම් ගන්න, පාසල් විද්‍යාගාරයේ චෙක් කරන්න බෑ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව. හැබැයි අපිට දියුණු විද්‍යාගාරයක් තුල O18 සමස්ථානික ඔක්සිජන් අඩංගු ජලය භාවිත කරලා ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා පෙන්වා දීමේ හැකියාව තියෙනවා. මීළඟට අපි සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන විට ඔක්සිජන් වායුව පිටවන බව පෙන්වලා දෙන්න. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් විදියට ඔක්සිජන් වායුව එළියට එනවා. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරන ඇටවුම මෙන්න මේ වගේ. අපි පාවිච්චි කරනවා මේ වගේ ජල රූහ ශාකයක්. ඒ කියන්නේ ජලය තුල ගිල්ලා තියෙන ශාකයක්. අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් හයිඩ්‍රිල්ලා වගේ ශාකයක්. ඒතර හයිඩ්‍රිල්ලා වගේ ශාකයක් මෙන්න මේ විදියට අපි පුනීලයක් තුල සිර කරලා මෙන්න මේ විදියට වායු සරාවක් සෙට් කරලා ඔය ආකාරයට ජලය ලබා දීලා හොඳින් හිරු එළිය වැටෙන තැනක මේ ඇටවුම අපි තබනවා. එතන මොකද්ද වෙන වැඩේ? අපිට පේනවා මේ ශාකයේ තුලින්, එහෙම නැත්නම් මේ ජල රූහ ශාකයෙන්, එහෙම නැත්නම් මේ හයිඩ්‍රිල්ලා ශාකයෙන් කුඩා කුඩා වායු බුබුලු ඉහළට මතුවෙන බව. එතකොට මේ වායු බුබුලු ඉහළට ඇවිල්ලා මේ පරීක්ෂණ නලයේ, එහෙම නැත්නම් මේ වායු සරාවේ ඉහළ අපිට පවතින ජලය පහළට ගමන් කරන ආකාරයක් පෙන්වුම් කරනවා. ඒකේ අදහස මේ වායු සරාවේ ඉහළ, එහෙම නැත්නම් මේ පරීක්ෂණ නලයේ ඉහළ රැඳෙනවා යම් කිසි වායුවක්. ඉතින් මේ වායුව ඔක්සිජන්මද කියලා අපි චෙක් කරගන්න විදිය ඔයා දැනටමත් දන්නවා. දැල්වෙන පුලින් කීරක් මේ පරීක්ෂණ නලයේ අසලට ලං කරාට පස්සේ ඒක දීප්තිමත්ව දැල්වෙනවා නම් අන්න මෙහිදී පිටුනේ ඔක්සිජන් වායුව කියන එක අපි පැහැදිලිවම හඳුනා ගන්න හැකියාව තියෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි හරිත ප්‍රද විසින් තමයි ආලෝකයේ පත්‍රය තුලට ලබා ගන්නෙ. ඒ වගේම හරි ලස්සන වැඩක් තියෙනවා. මේ හරිත ප්‍රද හදන්නත් හිරු එළිය, එහෙම නැත්නම් ආලෝකය අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි ඔප්පු කරන්න යනවා හරිත ප්‍රද සෑදීම සඳහා හිරු එළිය අවශ්‍ය බව. ඉතින් අපි මේ සඳහා තෝරා ගන්නවා තන බිස්සක්. ඉතින් මේ තන බිස්ස එක අපි කොටසක් තෝරගෙන ඒක ලෑල්ලකින්, එහෙම නැත්නම් පෝල් කට්ටකින් වහලා සතියක් විතර තියලා තියෙනවා. සතියකට විතර පස්සේ මේ පෝල් කට්ට, එහෙම නැත්නම් මේ ලෑල්ල තන බිස්සෙන් ඉවත් කරාට පස්සේ
අපිට පේනවා ඒ ලෑල්ලට සීමා වෙච්ච ප්‍රදේශය එහෙම නැත්නම් අර පොල් කට්ටට සීමා වෙච්ච ප්‍රදේශය කහ පහයට හැරී ඇති බව. එතකොට ඒ කියන්නේ දැන් අර තන බිස්සේ ආවරණය වෙලා තිබ්බ ප්‍රදේශයේ තිබ්බ තනකොළ ටික කහ පාට වෙලා තියෙනවා. කොළ පාට තනකොළ ටික කහ පාට වෙලා තියෙනවා අපිට පේනවා. ඊට පස්සේ අපි යලි ආලෝකයට මේ කහ පාට වෙච්ච තුන කොටස යලි ආලෝකයට විවෘත කරනවා. ඉතින් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් මේ කහ පාට කොළ පැහැයට හැරෙන බව. දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? දැන් අපි එහිදී ඒ තුන වලට එහෙම නැත්නම් මේ තන බිස්සේ ඒ කොටසට ලබා දුන්නේ නැත්තේ ආලෝකයනේ. ඉතින් ආලෝකේ නැති වුණාම අර ඒ ශාක කොටස් කහ පැහැයට හැරුණා. කහ පැහැයට හැරුණා කියලා කියන්නේ හරිත ප්‍රද නිෂ්පාදනය වුණ නැහැ කියන එක. එහෙනම් ඉතාම පැහැදිලි මේකෙදි හරිත ප්‍රද සෑදීමට හිරු එළිය අවශ්‍ය බව. දැන් අපි සූදානම් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය ගැන හදාරන්න. ඒ කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින් මේ පෘථුවියට මොනවාද අත් වෙන ප්‍රයෝජන කියලා තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් අපි එකින් එක සාකච්ඡා කරගෙන යම්. පළවෙනි එක තමයි අපි දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණය කරන මේ හරිත ශාක සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ආහාර නිපදවනවා. ඉතින් මේ නිපදවන ආහාර අර විෂම පෝෂීන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වැදගත් වෙනවා. එහෙනම් තේරුම් ගන්න ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම කාර්ය වෙන්නේ එහෙම නැත්නම් වැදගත්ම කාර්ය වෙන්නේ මේ සත්තුන්ට අවශ්‍ය එහෙම නැත්නම් විෂම පෝෂීන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරලා දෙන එක. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක් විදියට ඔක්සිජන් වායුව පිට වෙනවා කියලා. ඒ වගේම ඔයා දන්නවා ඕනෑම ජීවියෙක්ට ඒ කියන්නේ මේ ස්වායු ජීවීන්ට ඒ කියන්නේ තමන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා ඔක්සිජන් භාවිත කරන ජීවීන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියන එක. එහෙනම් මේ ජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා ඒ කියන්නේ ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ටික ලබා දෙන්නේ කවුද? මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින්. ඊළඟට තුන්වෙනි කාරණය අපි දන්නවා මේ ශ්වසන ක්‍රියාවලිය මගින් ඕනෑම ජීවියෙකුගේ ශ්වසන ක්‍රියාවලියෙන් එළියට එන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම මේ දහන ක්‍රියාවලිය මගින් එළියට එන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් මේ ශ්වසනයෙන් දහනයෙන් ඉවත් වන එහෙම නැත්නම් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කර ගැනීම සිද්ධ කරගන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. හතරවෙනි කාරණය අපි දන්නවා වායුගෝලයේ තියෙනවා සංයුතියක්. අපි දන්නවා වායුගෝලයේ වායුන්ගේ සංයුතියක් පවතිනවා. ඔක්සිජන් 121ක්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් 100.03ක්, ඒ වගේම නයිට්‍රජන් 178ක් වගේ මේ වායුගෝලයේ වායුන්ගේ නියත සංයුතියක්. එහෙම නැත්නම් ප්‍රසත්‍යයන්ගෙන් මේක යුක්ත වෙනවා. එතකොට දරුවෝ වායුගෝලයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සංයුතිය තුලිතව තබා ගන්න. ඒ කියන්නේ මේ දෙන්න බැලන්ස් එකේ තියා ගන්න. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ 0.03කුත් ඔක්සිජන් 121කුත් වෙන විදියට මේ දෙන්නව තුලිතව තියාගන්නේ කවුද? මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ තවත් වැදගත්කමක් සාකච්ඡා කරමු අපි දැන්. අපි දන්නවා මේ පෘථුවිය මත විවිධ චක්‍ර ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ චක්‍ර වලින් එකක් තමයි කාබන් චක්‍රය කියලා කියන්නේ. ඒතර මේ කාබන් කියන මූලද්‍රව්‍ය චක්‍රානුකූලව පෘථුවිය තුල සංසරණය වෙනවා. එතකොට මේ කාබන් චක්‍රය පවත්වාගෙන යන්න ප්‍රධාන දායකත්වයක් ලබා දෙන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. මේ කාබන් චක්‍රය පවත්වාගෙන යන්න මේ පෘථුවිය මත ප්‍රධානම දායකත්වයක් ලබා දෙන කෙනෙක් තමයි, එහෙම නැත්නම් ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය.